අපිට පහුගිය දවස් කීපේ මේ අපේ රටේ අපේම කලාකරුවන් චෝදනා එල්ල කළා. චෝදනා නෙමෙයි මඩ ප්‍රහාරයන් එල්ල කළා. ඇයි මොන හේතුවක් නිසාද මෙහෙම මඩ ප්‍රහාරයන් එල්ල කරන්නේ? ඒකට මූලික හේතුව තමයි අපි පැහැදිලි දැක්මක් ඇතුව මේ පුරවැසි බලය කියන සංවිධානයේ යටතේ කලාකරුවන් හැටියට ඒකරාශී වීම. අපි ඒකරාශී උනේ කිසියම් වැඩපිළිවෙලක් මේ රටේ කලා සහ සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා අවශ්‍යයි කියන අරමුණ ඇතුව. ඒ අරමුණ අනුව කලාකරුවන් අපේක්ෂා කරන කාරණා ගණනාවක් අපි සකස් කරා. ඒ කාරණා අපි පිළියෙල කළා මේ විදිහට මේ ලිපියකින් පිළියෙල කරලා අපි ලංකාවේ ඉන්න සෑම කලාකරුවෙකුටම ලිපිනයන් හොයාගෙන තැපැල් කරා. තැපැල් කරලා ඔවුන්ට දැනුම් දුන්නා මේ රටේ කලා හා සංස්කෘතික සංවර්ධනය සඳහා කළ යුත්තේ කුමක්ද? එක නිකම්ම නිකං මේ ගොඩනැගිලි හැදීමෙන් එහෙම නැත්නම් මේ කලාකරුවන්ට වරදාන දීමෙන් එහෙම නැත්නම් මේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් මේ රටේ කලාව සංස්කෘතිය සංවර්ධනය වෙනවද කියන කාරණා අපි ලිපියෙන් පෙන්වා දුන්නා. මේ කාරණා සතවර්ෂ ගණනාවක් තිස්සේ ඉටු නොවුණු දේවල් කාරණා වගේ. ඒ කියන්නේ අපි දශක පහකට වැඩි කාලයක් අපි කරේ අපේ රටේ බලයට එන ආණ්ඩුවලට නායකීන්ට කන්නලව් කරපු එක නෝක්කඩු කියපු එක. අපිට මේව නෑ, අර කර පුහුණු වෙන්න තැනක් නෑ, අපිට මේ සංගීතකාරයන්ට අර දේවල් නෑ, මේ දේවල් නෑ. අදිවසින් අපි කන්නලව් කරා, නෝක්කඩු කිව්වා. නමුත් මොනවද උනේ? ඒ අවස්ථාවේ ඕන කරන සොච්චමක් තමයි. ඒ සොච්චම මොනවද? කලාකරුවන්ගේ පෞද්ගලික දේවල්. කලාකරුවන්ට මේ කලාකරුවෝ සමහර වෙලාවලට මේ පාලකයෝ වටේ ඒකරාශි වෙන පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න, ළමයි ඉස්කෝලේට දාගන්න, නිවාස ගන්න, ඉඩම් අර ඉඩකඩම් අරගන්න, රස්සාවල් ගන්න, එහෙම නැත්නම් තවත් මේ තමුන්ගේ යම් යම් මේ කාරණා අවශ්‍යතාවලට මේ ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මේව ඇවිල්ලා තාවකාලික දේවල්. අපි යෝජනා කරේ පැහැදිලිවම දීර්ඝකාලීන ප්‍රතිඵල දෙන කාරණා වගේ. එතකොට මේ අපිට අවශ්‍ය වෙන්නේ අපේ මේ දැන් ඉස්කෝල් පාසල්වල සෞන්දර්ය විෂයන් උගන්වනවා. දැන් සංගීතය, නාට්‍ය කලාව, නැටුම්, එතනින් ගියාම චිත්‍ර කලාව, ආදිවාසීන් සෑම සෞන්දර්ය කලාවක්ම උගන්වනවා. නමුත් මේ දීර්ඝ කාලයක් විතිස්සේ මේ ඉගැන්වුවට, විශ්වවිද්‍යාලවල මේ විෂයන් ඉගැන්වුවට මේ සමාජගත වෙලා තියෙනවද? මොකද ඒකට හේතුව මේ හේතු හොයලා බලලා මේ සමාජගත වෙලා මේ නිර්මාණ කලාවන් සංවර්ධනය වෙන්න අවශ්‍ය වෙන රසික සමුදායක් අපේ සමාජයට අවශ්‍ය කරනවා. එහෙම දෙයක් බෙහෙවෙන්න ඕන කරන කාරණා ගොඩක් තියෙනවා. මොකද අපේ අධ්‍යාපනයේ තියෙන රේස් එකක් ගුවන්න. දෙමව්පියන්ගේ අවශ්‍යතාවයට දරුවෝ රේස් දුවනවා, විභාග පාස් කරන්න මේ විෂයන් පාවිච්චි කරනවා. පහසුවෙන් මේ ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා. නමුත් අපිට මේ ප්‍රේක්ෂක සමූහයක් නෑ. 1950 50 ගණන් වල 60 ගණන් වල අපේ රටේ කලාවේ හොඳ යුගයක් තිබුණා. ඒ කාලේ සුගත බාලසිල්ල මහත්තයා, හෙන්රි ජයසේන මහත්තයා, එතන දායන දුමුණුවත්තර මහත්තයා, මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේ අපේ හිටපු නාට්‍යකරුවෝ, ඒ වගේම චිත්‍රසේන මැනි මේ නැටුම් ගුරුවරු, නර්තන ගුරුවරු, සංගීත ශිල්පීන් ගත්තත් ඒවා, ඒ මහන අමරදේවයන් වැනි අය, ඒ වගේම ශාස්ත්‍රීය සංගීතය පැත්ත හැම අතින්ම
දියුණුවක් දකින්න ලැබුණ නමුත් එන්න 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 මේ හැම දෙයක්ම පිරිහිලා තියෙනවා මේ පිරිහෙන්න මූලික හේතුව තමයි මේ කලාකරුවන් වශයෙන් අපි ඒක රාශි වෙලා මේ කලාවන්ගේ දියුණුවට අවශ්‍ය වෙන මූලික අවශ්‍යතා මොනවද කියලා හොයලා බලලා ඒවා අනාගත පරම්පරාවන් දක්වා මේ ස්ථිරසාර විදිහට පවත්වාගෙන යන වැඩපිළිවෙලක් සම්පාදනය කරන්න පාලකින්ට බල නොකිරීම අපි මොනවද කරේ එහෙම එකක් කරේ නැහැ එහෙම වැඩපිළිවෙලක් අපිට තිබුණේ නැහැ සංවිධාන හැදුනා ඒව දිය වෙලා ගියා නම් සමහර දේශපාලන අවශ්‍යතා එහෙම නැත්නම් ආණ්ඩු බලයට පත් කරන්න මේ සංවිධාන හැදුනා ඒ හැදිලා අන්තිමට මොකද වුනේ ඒව සංවිධානවල මූලිකත්වයේ ගත්ත අය රස්සාවල් අරගත්ත තමුන්ට ඕන කරන දේවල් ඉෂ්ට කරගත්ත එතනින් ඒ ප්‍රශ්නේ ඉවරයි දැන් මට අහන්න තියෙන ප්‍රශ්නය තමයි අපි මොනවද අනාගත පරම්පරාවට ඉතිරි කරලා දෙන්නේ තාගෝර්තුමා කියලා දෙනවා රවීන්ද්‍රනාත් තාගෝර්තුමා මේ විශ්ව කලාවේ කිසියම් මේ 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 දැක්මක් ඇති කළ නව ප්‍රවණතාවයක් ඇති කළ මහා කලාකරුවෙක් ඔහු කියලා තියෙනවා කලාකරුවා ඉතිහාසගත කාර්යයක් ඉෂ්ට කරන මහා බලවතෙක් ඔහු අනාගත පරම්පරාවට ඉතිරි කරන දේ අනුව තමයි ඔහුගේ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය රඳා පවත්නේ ඒ වගේම කලාවේ පැවැත්ම රඳා පවතින්නේ කියලා ඉතින් මේක අපි කොච්චර දුරට කරනවද එතකොට මේ සඳහා අවශ්‍ය වෙන වැඩපිළිවෙලක් හරි ගස්සලපුවාම මේ පොදු අපේක්ෂකතුමා කිව්වා මේක මේක ඔහුට ඉදිරිපත් කරාම ඔහු මේක පිළිගත්තා මේක කරන්න පුළුවන් බලයට ආවම කියලා මේ ඔහුගේ අස්සන එතකොට මේ වගේ දෙයක් මීට කලින් කවුරු ගාට කියන්නේ ගිහිල්ලවත් කරන්න කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ නිකන් අඩු ගානේ මෙහෙම කරන්නම් කියලාවත් කිව්වේ නැහැ උඹ මේ කන්දුන්නේ නැහැ දැන් හැම වෙලාවෙම අපේ ජනාධිපතිතුමා වට වෙලා ඉන්න කලාකරුවෝ එක්කෝ ඔහුට ඒවා කරන්න ඉඩ දුන්නේ නැහැ ජනාධිපතිතුමාට ඉන්නවා උපදේශකවරු බරගානක් ඉන්නවා කලාවටත් ඉන්නවා උපදේශකවරු ප්‍රධානම උපදේශකවරයා රෝහණ වීරසිංහ මැතිතුමා මගේ හිතවත් කලාකරුවා සංගීතවේදියා ඔහුට මං අහලා තියෙන විදිහට මේ අපහාසයක්ට කරනවා කියනෝ නෙමෙයි මට අහලා තියෙන විදිහට උට වැටුපක් හම්බ වෙනවා ලොකු වැටුපක් ඒ වගේම වාහනයක් ලැබිලා තියෙනවා කියලා කියනවා මන් දන්නේ නැහැ ඒක හරියට මට ඒක කියන්න බෑ එහෙම කියනවා නමුත් ඔහු උපදේශකෙක් හැටියට ඔහු ජනාධිපතිතුමාට කිව්වද මේ දේවල් අවශ්‍යයි කියලා තවත් කලාකරුවෝ එකතු කරලා මොනවද කරේ හැම වෙලාවෙම කරේ ආණ්ඩු කරන හැම දෙයකටම එහෙයි කියන එක බෑයි කිව්වේ නැහැ කවදාකවත් මෙහෙම කරන්න එපා කියලා කවදාකවත් කිව්වේ නැහැ ඒක අහගෙන ඉඳලා ඒකට ඕන කරන උඩගෙඩි දීම එහෙම නැත්නම් ඒකට ප්‍රසස්ති ගායනා කිරීම තමයි මේ කණ්ඩායම කරේ එතකොට සමහරවිට මේක ජනාධිපතිතුමාට කියලා ඒව නොකරනවාද දන්නේ නැහැ. එහෙම නැත්නම් ජනාධිපති නොකිය හිටියද දන්නේ නැහැ. මේ උපදේශකවරු ඉන්නේ ඒකට. එතකොට මේ වැඩපිළිවෙල මේ අයට හැමෝටම ඇරියහම මේ ඔක්කොම කලබල වෙලා. දැන් කියනවා අපි මේ කලාකරුවෝ නොමගෑවනෝ අය එහෙම එහෙම කියලා මේ බය වෙලා දැන් මේවා කඩාකප්පල් කරන්න මේ අපේක්ෂාවන් කඩාකප්පල් කරන්න ලොකු මඩ ප්‍රචාරයක් ගෙනියනවා මේ පළවෙනි මඩ ප්‍රචාරයේ චූදිතය පළවෙනි චූදිතය තමයි ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා ඊගවට මට හරිද ඇයි මේ දැන් මම මේක මේක මෙහෙම නවත්තලා මම එක දෙයක් මතක් කර දෙන්නම් දැන් මේ ජනාධිපතිතුමා පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2013 අප්‍රේල් මාසේ මගේ උපන්දිනයේ දවසේ මට උදේ කතා කරලා මට සුබ පැතුවා මම එතකොට හිටියේ කිල්නොච්චියේ මම මහත් සතුටුයි ජනාධිපතිවරයා සුබ පතනකොට මම සතුටුයි ඇයි ඒ ඔහු අපේ රටේ ජනාධිපතිවරයා අපේ රටේ ජනාධිපතිතුමා එතකොට මේ කවුද මේ අය පත් කරන්නේ අපි සමහරවිට මම ඔහුට ඡන්දය නොදී ඉන්නද පුළුවන් දැන් සභා මේ දැන් සංගමයක් ගමු අපේ සාමාන්‍යයෙන් අපි අපේ තියෙන සංගම් තියෙනවා නොඑක් සමಿತಿ සමාගම් ඒ සංගමයක ඒ නැමැති පුද්ගලයාව යෝජනා කරනවා සභාපතිකමට තව එක්කෙනෙක් යෝජනා කරනවා බීව
සමහරු ඒට ඡන්දය දෙනවා සමහරු බීට ඡන්දය දෙනවා සමහරලාට ඒ සභාපති වෙනවා සමහරට බී සභාපති වෙනවා නමුත් සංගමය පවත්වාගෙන යනවා ඒ වගේ තමයි රට ජනාධිපතිතුමාට සමහරු ඡන්දය දෙනවා ඒ වගේම විරුද්ධ පාක්ෂිකයාටත් සමහරු ඡන්දය දෙනවා එතකොට කවුරු හරි එක්කෙනෙක්පත් වෙනවා එතකොට අධිකාර ජනාධිපතිතුමාපත් උනේ ඡන්දයෙන් අපි පිළිගන්න ඕනේ එතුමා අපේ රටේ ජනාධිපති විදියට ඒ වගේම තමයි පාර්ලිමේන්තුව එතකොට මේ ඡන්දය දුන්න අයට විතර තමයි මම ඔහොයි අයිති මොකද්ද ඒකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය එතකොට මේ අපි හැම වෙලාවෙම ප්‍රසස්ති කියන්න ඕනේද මේ අයට කරන හැම දෙයක්ම පිළිගන්න ඕනේද මොකද්ද ඒ ප්‍රජාතන්ත්‍රවාදය මේක තමයි මට අහන්න තියෙන්නේ දැන් පාර්ලිමේන්තුවත් එහෙමයි පාර්ලිමේන්තුව කරම හැම දෙයක්ම අපිට පිළිගන්න බෑනේ නමුත් අපේ රටේ පාර්ලිමේන්තුව දැන් එතකොට මේ ධනමිත්‍රි බණ්ඩාරනායක මහත්මයා වෙනුවෙන් කතා කරනව නෙමෙයි මගේ මේ මේ මගේ මඩ ප්‍රචාරයට ප්‍රවේශයක් විදියට මම කියන්නේ ඔහු ගිහිල්ලා සල්ලි ඉල්ලුවයි කියලා ඔහුට ලොකු අවමානයක් කරලා දෙනවා රෝණ වීරසිංහ මේ සංගීත වේදියානන් එතකොට ඒ වගේම මම මගේ ජනකර්ලිය වැඩසටහනේ ජනකර්ලිය රංගහලේ ඒ කූඩාරම කියලා ඔහු කියනවා ඒ කූඩාරම හදාගන්න සල්ලි දුන්නලු ජනාධිපතිතුමා කොහොමද ඔබ මේක මෙහෙම කියන්නේ මම අහනවා රෝහණ වීරසිංහ මහත්මයාගෙන් ඔප්පු කරන්න ඒක ආ ඔබට පුළුවන් ද ඒක ඔප්පු කරන්න මම කිසිම කෙනෙකුගෙන් සල්ලි ඉල්ලලා නැහැ පෞද්ගලිකව ඒ වගේම කූඩාරම හදාගන්න සල්ලි දුන්නේ අපේ කේරළයට යන්න මේ ජන පහුගියේ ජනවාරි මාසේ කේරළ අන්තර්ජාතික නාට්‍ය උළෙලට ජනකර්ලියේ මේ නාට්‍යයක් සමග මේ ජංගම රඟහල අරන් එන්න කියලා මේ ආරාධනාවක් ලැබුණා. එතකොට ඒ වෙනකොට පුත්තලමෙදි කුණාටුවට අහුවෙලා ජංගම රඟහලේ රෙදි ටෙන්ට් රෙදි ඉරිලා තිබුණා. මේවා මහගන්න අවශ්‍ය වෙලා මම දන්න මුදල් තියෙන මගේ මිත්‍රයොන්ට මම දන්නල ඇරියා තමන්ට තැපැල් කරා තමාරු ගිහිල්ලා හම්බ වුණා එතකොට ලක්ෂ 15ක් දක්වා ඒ අය මට පරිත්‍යාගයන් කරා මේකෙන් තමයි නියා හදාගත්තේ එතකොට ඊට පස්සේ මේ කට්ටිය කේරළයට ගෙනියන්න ගුවන් ප්‍රවේශ පත්‍ර ටිකක් ඕන වුණා මම ගිහිල්ලා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්තුමාට මම මේ ඉල්ලීමක් කරා මට ටිකට් ගන්න සල්ලි ටිකක් දෙන්න කියලා ඈ එතකොට ඔහු 12 දිනකට හෝ 14 දිනකට මට මතක හැටියට ඈ ගුවන් ප්‍රවේශ පත්‍රවලට සල්ලි දුන්නා. ඒ වගේම කලා මණ්ඩලයෙන් ලක්ෂ 3ක් දුන්නා. මේ මේවා මට පෞද්ගලිකව මේ 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 ඒගොල්ලෝ ගෙදරින් ගෙනලා දීපුණා නෙමෙයි. කලාකරුවන්ට එහෙම කරන්න ඕනේ. අපේ අපේ ඉල්ලීම් වල අපේ මේ 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 අපේක්ෂාවන් වල මේ පෙළගස් වල තියෙනවා මේ රටේ නාට්‍ය චිත්‍රපටි මේ මේ උළෙලවල් පවත්වන්න ඕනේ. බාහිර මේ පවත්වන අන්තර්ජාතික උළෙලවල් වලට මේ මේ කලා ශිල්පීන් නාට්‍ය උළෙලවල් විතර නෙමෙයි චිත්‍ර ශිල්පීන්ට අර මේම අවස්ථා රාශියක් ලබා දෙන්න පුළුවන්. ඒවට මේ මේ උදව් කරන්න කියලා. මේක පොදු දෙයක්. එහෙම නැත්නම් පාක්ෂිකයන්ට එහෙම නැත්නම් ඡන්දය දුන්න අයට විතරක් කරන වැඩක් නෙමෙයි. මේක පොදුවේ මුළු රටේම කලාව සංස්කෘතිය නැංවීම සඳහා කළ යුතු වැඩ පිළිවෙලා. එතකොට ම ඇඟිල්ල දික් කරනවා නම් බලා මෙහෙම සල්ලි ගත්තා බල දැන් විරුද්ධව කතා කරනවා කියලා එක වැරදි ජනාධිපතිතුමා මට උපන්දිනේට මේ සුබපැතුවයි කියලා මම මේ එතුමාගේ මේ 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 චක්ගොලෙක් වෙන්න ඕනේ නැහැ මම ස්වාධීන පුරවැසියෙක් මම කලාකරුවෙක් විදියට මම කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුද්ගලෙක් කලාකරුවෙක් එතකොට මේ පොදු අපේස දැන් බලන්න කොච්චර තරුණයෝ ඉන්නවද ඒ තරුණයන්ගේ නාට්‍ය තමයිලට අන්තර්ජාතික උළෙලවල් වලට තේරෙනවා. එයාට යන්න විදිහක් නැහැ. විශේෂයෙන් මේ බුද්ධික දමයන්තගේ මේ 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 නාට්‍ය තේරලා තිබුණා නවදෙල්ලි අන්තර්ජාතික නාට්‍ය උළෙලට. උහුර රණ්ඩු කරලා සල්ලිල්ල ගත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන්. එහෙම වෙන්න ඕනේ නැහැ. ඈ මෙහෙම දුන්නයි කියලා අපි වැඳ වැටෙන්න ඕනේ නැහැ. හරි. තේයිගව කාරණය ඩග්ලස් සිරිවර්ධන මහත්මයාට. ඩග්ලස් සිරිවර්ධන මහත්මයාගේ හිතවතෙක් නමුත් හිතවත් වුණා කියලා දැන් ඔහු මේ මඩ ගැහිලා නැතුනේ මම නමුත් මඩ මම මඩ ගහන්නේ නැහැ
මේ ගහපු මඩ පාර ගැන මම යම් විස්තරයක් කරන්න ඇත්ත කියන්න ඕන. එතකොට මේ ජනකරලිය ගැන තමයි ඔහු කියන්නේ. ජනකරලිය ඉස්සෙල්ලාම මේ මගේ හිතේ පළපදියම් වෙන්නේ වර්ධනය වෙන්න පටන් ගන්න 1978 ඉඳලා. හා 2003 වර්ෂයේ තමයි ඒක යථාර්ථයක් බවට පත් වෙන්නේ. මගේ සිහිනය සැබෑ වෙන්නේ. එතනදී මම ඊට කලින් 1999 මම එක්තරා මේ සම්මන්ත්‍රණයකදී මම වාර්තාවක් හරිගස්සලා ඉදිරිපත් කළා සංස්කෘතික අමාත්‍යාංශයට. එතකොට අමාත්‍යාංශයේ ලේකම් ඇවිල්ලා ආර්යවංශ රණවීර මහත්මයා. මේ ලක්ෂ්මණ ජයකොඩි මහත්මයා තමයි ඇමතිතුමා, සංස්කෘතික ඇමති. එතකොට මම ඉදිරිපත් කරා මේ ජංගම රඟහලක් සහ මේ ජංගරන් රඟහල ගෙන යන නාට්‍ය කණ්ඩායමක්, සංචාරක නාට්‍ය කණ්ඩායමක් ගැන, ඔවුන් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ගැන. මේක සංස්කෘතික අමාත්‍යාංශයේ බාරගත්තා. බාර අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න ක්‍රියාකාරී කමිටුවක් පත් කළා. ඩග්ලස් සිරිවර්ධන මහත්මයා ඒකේ සමාජිකයෙක්. එවකට ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ තමයි රංජිත් ධර්මකීර්ති මහත්මයා. එතකොට මේක පැවරුවා ටවර් හෝල් රඟහල පදනමෙන් මේක ඉටු කළ යුතුයි. මේ ක්‍රියාකාරී කමිටුව තමයි මේකට වග කියන්නේ. ඒකට සල්ලි මේ භාණ්ඩාගාරෙන් සල්ලි පාස් කළා. මුදල් පාස් කරලා තිබුණා. මේ ලක්ෂ මුලින් ලක්ෂ 100ක් නමුත් වෙන් කරලා තිබුණා ලක්ෂ 200ක මුදලක්. එතකොට මේක ඔක්කොම ලෑස්ති කරලා නාට්‍ය කණ්ඩායම තෝරන භාගයක් තෝරගත්තට පස්සේ සංස්කෘතික අමාත්‍යාංශයේ ඇමති මාරු වෙනවා. කැබිනට් මාරුවක් උඩ ලක්ෂ්මණ ජයකොඩි මහත්මයා වෙනුවට එනවා මේ මොන්ටිගොපල්ලෝ මහත්මයා. මොන්ටිගොපල්ලෝ මහත්මයා ආවට පස්සේ මේ ටවර් රෝඩ් රඟහලේ ඉන්න සිරිල් වික්‍රමගේ ඇතුළු කණ්ඩායමක් මේ වැඩේ කඩාකප්පල් කරා. ඔහුට කිව්වා මේ පරාක්‍රමලා කරන්න මේ පිස්සු වැඩක් වැඩක් නැහැ කියලා. ඊට පස්සේ ඔහු ඒක නැවැත්තුවා. ඊට පස්සේ ඒ සල්ලි වලින් බස් එකක් ගත්තා. ඒ බස් එක දැන් තියෙනවා ටවර් රඟහලේ. හා ඊට පස්සේ කැබ් එකක් ගත්තා. තවත් අනිත් සල්ලි වියදම් කරා තවත් දේවල් වලට. එතකොට මේම කරේ මේ ආණ්ඩුව හරහා කරන්න. මේක ආණ්ඩුවෙන් කළ යුතු දෙයක්. නමුත් ඊට පස්සේ මම පෞද්ගලිකව සල්ලි හොයාගත්තා. මේක මගේ කටයුත්තක් හැටියට කරන්න. එච්චෙත් එක්ක එකතු වෙලා, එච්චෙ පෙරරත් එක්ක එකතු වෙලා මේක කරන්න. මට මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේ සමාජ විද්‍යාංශයේ මහාචාර්ය සසංක පෙරරා මහත්මයාගේ භාර්යාව බණ අනෝලි පෙරරා මහත්මිය ලිව්ව මේ වැඩපිළිවෙල ගැන ලිව්ව වාර්තාවක් කියවලා නෙදර්ලන්තයේ හිවෝස් කියන ආයතනය, ඒක සංස්කෘතික අරමුදලක්, ඒ කණ්ඩායම ලංකාවට ආපු වෙලාවක මාව හම්බ වුණා. මම එවකට වැඩ කරපු TVT ආයතනයේදී හම්බ වෙලා මට කිව්වා මේක ඉතාම හොඳ වැඩපිළිවෙලක්, මේ වැඩපිළිවෙලට අපි සල්ලි දෙන්නම්, මේක පටන් ගන්න අපි ආධාර කරන්නම් කියලා. මේ හිවෝස් කියන ආයතනය තවත් ආධාර කළා තව කණ්ඩායම් වලට. ඒ තමයි මේ තීර්ථ කියන මේ සංවිධානය. එතකොට මේ ජගත් වීරසිංහ මේ මහත්මයා කලාකරුවා සිත් මේ විසින් මෙහෙමන තීර්ථ කියන ආයතනයට මේ ඊට පස්සේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාට අනුරාධපුරයේ වන්නිය වේදිකාවට මේ වගේ ආයතන වලට අපිට ආණ්ඩුවේ මේ වගේ ආධාර කරන්නේ නැහැ නේ අපේ වැඩවලට. ඉන්දියාවේ නම් එහෙම කරනවා. ඉන්දියාවේ හැම ප්‍රාන්ත රාජ්‍යයකින්ම කලාකරුවන්ට උදව් කරනවා. උදාහරණයක් විදිහට කේරළේ සංගීත නාටක අකඩමියෙන් ලක්ෂ 3 ගානේ කේරළයේ ප්‍රාන්තයේ ඉන්න කලාකරුවන්ට, නාට්‍ය කලාකරුවන්ට නාට්‍ය නිර්මාණය කරන්න සල්ලි ප්‍රතිපාදන සැලැස්සුවා පෞගිය අවුරුද්දේ. ඒ වගේම අනෙක් කලාකරුවන්ට, ඒ අනෙක් මේ ප්‍රාන්තවලත් එහෙමයි, මධ්‍යම රජයත් එහෙම උදව් කරනවා. ඒ වගේම නොයෙක් පෞද්ගලික මේ ආයතන සහ මේ ආධාර සපයන ආයතන වලින් මේ ඔවුන්ට ආධාර කරන, ඔවුන් ආධාර ලබා ගන්නවා. එහෙම තමයි ඒ රටේ නාට්‍ය කලාව සහ අනෙකුත් කලාවන් මේ ප්‍රදර්ශනීය කලාවන්, එහෙම නැත්නම් ප්‍රාසංගික කලාවන්
ඉන්දියාවේ වර්ධනය වුණේ. ඉන්දියාවේ කලාකරුවෝ ඒ වගේම රාජ්‍ය ඉඩ දීලා තියෙනවා මේ කලාකරුවන්ට තමුන්ට ඕනේ ආකාරයකට මේ ප්‍රතිපාදන හොයාගෙන කලා කටයුතු කරන්න. ඒ වගේම ආධාර කරනවා ප්‍රාන්ත රාජ්‍යයන් සහ මධ්‍යම රජයෙන්. පුළුල් වශයෙන් මේක තියෙනවා. මේ නිසා ඉන්දියාවේ නාට්‍ය කලාව සහ අනිකුත් ප්‍රාසංගික කලාවන් ඉතාම දියුණු මට්ටමක පවතිනවා. කොයි ආකාරයකට ජනමාධ්‍ය විශේෂයෙන් රූපවාහිනී නාලිකාවන් කොයි ආකාරයකට මේ මේ වෙනස් ස්වභාවයක් එම ජනප්‍රිය ස්වභාවයක් ගත්තත් ඒ රටේ මේ සම්භාව්‍ය කලාවන් කියන එක මේ ප්‍රබුද්ධ කලාව කියන එක අඛණ්ඩව වර්ධනය වෙනවා. ඒවා සමාජ භාවිතයේ තියෙනවා. මේකින්ද රඟහලවල් පිති පිරීතිලා එනවා. එළියට බැහැලා බෙරයක් ගහපු ගමන් සෙනඟ එකතු වෙනවා මේ නාට්‍යයකට. විදි නාට්‍ය කලාවත් එහෙමයි. නමුත් අපේ රටේ එහෙම නැහැ. එහෙම නොවෙන්න හේතුව තමයි මේ පසුගාමි චින්තනයක් තියෙනවා. ඔන්න ගිහිල්ලා දැන් මේ කොහොම හරි සල්ලි හොයාගෙන හොඳ වැඩක් කරනකොට ඔන්න පිටරට සල්ලි ගත්තා. එහෙම නැත්නම් එන්ජීඔ සල්ලි කියලා. මොනවද මේ එන්ජීඔ සල්ලි කියන්නේ? ආ දැන් මම කිව්වා ඉස්සෙල්ලා මට නෙදර්ලන්තයේ සංස්කෘතික අරමුදලකින් මට සල්ලි හම්බුණා කියලා, මට දුන්නා කියලා. ඒකම අපේ ජංගම රඟහලා හදාගන්න USA ආයතනයෙන් ආධාර කරලා ඒක හදලා මට පරිත්‍යාග කරා. ඒ වගේම GIZ ආයතනයෙන් අධ්‍යාපන වැඩසටහන් වලට ජනකල්ලියට උදව් කරනවා. මේ ආයතන දෙක පස්සේ කිව්වා ආයතන දෙකම මේ රජයේ ව්‍යාපෘති ක්‍රිය වලටත් ආධාර කරනවා. විශේෂයෙන් USA ආයතනයේ මේ රජයේ රජයට මේ උදව් කරන උතුරු නැගෙනහිර ප්‍රදේශවල වැඩ කරන්න. ඒ වගේම අනිකුත් මේ වැඩවල මානව සංවර්ධන වැඩවලට GIZ ආයතනයේ හැමතෙම උදව් කරනවා රජයට. ඒ කියන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල කාර්මික මේ සංවර්ධනය සඳහා, ඒ කියන්නේ VTN vocational training on north, ඒ කියන්නේ මේ තරුණයන්ගේ කාර්මික දැනුම වර්ධනය කරන්න ආයතනයක් පිටවන්න උදව් කරනවා. ඒ වගේම අධ්‍යාපනයට උදව් කරනවා. ESC කියන වැඩසටහන යටතේ. ඉතින් මේක මෙහෙම තමයි පිළිවෙල. මේ වෙන රටවලත් මෙහෙම තමයි. සල්ලි නැත්තම් කලාකරුවෝ ඒ විදිහ හොයාගෙන එහෙම මාර්ග හොයාගන්නවා. ඉතින් මම එහෙම මාර්ගයක් හොයාගත්තා. අනිත් අයට ඒක හොයාගන්න බැරි වුණාට මම ඵලි නැහැ. ඇයි මේ ඊර්ෂ්‍යා කරන්නේ? ඒකින්ද අපිට කියනවා මේ NGO සල්ලි අරකයි මේකයි මේ කතන්දර. මේ NGO කතන්දරේ මේ හැම වෙලාවෙම මේ දොට්ට දාන දෙයක් මේගොල්ලන්ගේ මේ කාණු කටවල් වලින්. ඈ ඒ කියන්නේ හැම වෙලාවෙම මොකක් හරි තීරණාත්මක අවස්ථාවක් එනකොට තමන්ගේ නායකයා එහෙම නැත්නම් තමන්ගේ මේ තමන් වන්දනාමාන කරන මේ නායකයාට, ඈ තමන් ගැති බව දක්වන නායකයාට මොකක් හරි අභියෝගයක් එන වෙලාවලට දානවා ඉස්සරහට NGO කතන්දර, පිටරට සල්ලි, පිටරට එහෙම නැත්නම් ඩයස්පෝරාව, ඕව මතක් වෙන මේ වෙලාවට. ඇයි මේ NGO සල්ලි අර මතක් කරන? ඇයි මේ කලාකරුවන්ට පේන්නේ නැද්ද මේ ආණ්ඩුව ගසාගෙන හැටි? මේ ආණ්ඩුවේ ඉන්න හොර තක්කඩි ඇමතිවරයා, පල්ලෙහැ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඉඳලා ඉහළට එනකම්ම ගසාගෙන හැටි. මේ කාගේ සල්ලිද? මහජන සල්ලි, මහජනයා වෙනුවෙන් ණයට ගන්න සල්ලි. ඈ ඇයි මේව දකින්නේ නැත්තේ? මේවා දකින්නේ නැති හේතුව තියෙනවා. මේගොල්ලෝ එච්චර ගැති, ඒකයි මේව තමයි මේක නොපෙනියන්න හේතුවක් නැහැනේ. නගරේ ඉන්න නාට්‍යාමයක ඉඳලා ගමේ ඉන්න අඳගොවියා දක්වා ඉන්න කට්ටිය මේ ගසාකෑම දන්නවනම්, මුළු රටම දන්නවනම්, මුළු ලෝකෙම දන්නවනම් ඇයි මේගොල්ලන්ට පේන්නේ නැත්තේ? එතකොට අපිට ඇඟිල්ල දික් කරන එනට එහෙනම් නමුත් මතක තියාගන්න, ඒක ඇඟිල්ලක් අපිට දික් කරන ඇඟිලි හතරක් මේ කලා සහෝදරවරුගේ පැත්තේ තියෙන්නේ. එතකොට දැන් මේගොල්ලන්ගේ පිටකොතුව උඩින් තමයි මේ නායකයෝ පාලකයෝ යන්නේ ඒගොල්ලන්ගේ පාරාදීසයට. ඈ එතකොට දැන් මේවා පේන්නේ නැද්ද? අපි කියා දෙන්නම් කොච්චර ගසා ගන්නවද කියලා. පේන්නේ නැත්තම් ඒවා පෙන්නලා තියලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් මේ ඔප්පු කරලා තියෙන දේවල් ගොඩක් තියෙනවා.
එතකොට ඔයගොල්ලන්ට පේන්නේ සංවර්ධනය කියලා මොනවද? ගොඩනැගිලි හදන එක, අලුත් ගොඩනැගිලි නිර්මාණය කරන එක, නගර අලංකරණය, පාරවල් හදන එක. ඔව් ඒවා ඕනේ. අපි කියන්නේ එපා කියලා. නමුත් කො අනික් සංවර්ධනය? කො මානව සංවර්ධනය? කො මිනිස්සුන්ගේ මේ මේ යහපැවැත්ම පිළිබඳව අවශ්‍ය වෙන මේ මේ දේවල් සම්පාදනය වෙනවද? ඒක ක්‍රියාත්මක වෙනවද? අඩුගානේ පොලිසිය සම්බන්ධව අඩුගානේ මේ 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 මිනිසුන්ට නිදහසේ කතා කරන්න කලාකරුවන්ට නිදහසේ නිර්මාණ කරන්න අද මේ තරුණ කලාකරුවන්ගේ රැස්වීමක් තිබුණා ප්‍රවෘත්ති සාකච්ඡාවක එතන කලාකරුවෝ ඉදිකෝ අපිට ලියන්න බෑ අපිට අපේ දැන් දැන් කලාකරුවා ජීවත් වෙන්නේ මේ සමාජයේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙකුට සමාජයේ මේ 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 ජීවත් වෙන මේ තමුන් එක්ක ජීවත් වෙන ජනතාවගේ සුඛ දුක්ඛ වේදනාව මේ කලාකරුවන්ට දැනෙනවා ඒ දැනෙන දැනෙලා නිර්මාණ ඇයි සීමා කරන්නේ ඔයාලා කියන්නේ මේවා සීමා කරන්න කියලාද එහෙම කරන්න එපා කියලාද එහෙම නැත්නම් ඉතිහාස කතා එහෙම නැත්නම් බෞද්ධ මේ මේ කතා ආශ්‍රයෙන් විතරක් නිර්මාණ කරන්න කියලාද මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද මේ නිදහස මේ වෙනුවෙන්ද ඔයගොල්ලෝ කතා කරන්නේ ආණ්ඩුව මෙහෙමද මේ මේ ක්‍රියා කරන්න ඕනේ මේ මිනිස්සුන්ට එතකොට මේ කටක් හරින්න බෑ ඔක්කොම මාධ්‍ය අවුරගෙන දැන් ඊයේ රෑ ඊයේ කියන්නේ 22 වෙනිදා රාත්‍රියේ එක්තරා නාලිකාවක කලාකරුවෝ දෙගොල්ල මහා ගාල ගෝට්ටියක් මේකෙදි මම චූදිතෙක් බවට පත් කරා ඩග්ල තිරවර්ධන එතකොට මේ මේ පිළිබඳව මට වෙනම කතා කරන්න ඕන 22 වෙනිදා රෑ මේ එක්තරා නාලිකාවක තිබුච්චි මේ වාදයක්දී කලාකරුවන් දෙපාර්ශවයක් මහා ගාල කුට්ටියක් කළා එතන ඩග්ල තිරවර්ධන කැලිම් ඇඟිල්ල දික් කරේ මට තා ප්‍රසිද්ධියේ මොකද්ද මට කිව්වේ මං වෙනුවෙන් කිව්වේ මම ජාත්‍යන්තර නාට්‍ය ආයතනය විසින් පැවැත්වපු සම්මේලනයකදී කොන්ග්‍රස් එකේදී මේ ඩග්ලස් සිරිවර්ධන සභාපති වෙන්න ගියාම ඒක නැවැත්තුවාය ඒකම රටේ අගමැති මේ 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 ලංකාවේ ජාත්‍යන්තර ආයතනය නියෝජනය කරන මේ මේ නියෝජිත ආයතනයේ සභාපතිය එතනින් ගියාම මම කිව්වලු යුද්ධ කාලේ අපිට සල්ලි හම්බුණා ජනකරලියට යුද්ධේ වුණාට පස්සේ සල්ලි නැහැ ඒකින්ද අපිට සල්ලි දෙන්න කියලා ඉල්ලා හිටියලු ඒ කොන්ග්‍රස් එකේදී මං අහන්නේ මේ සහෝදරයා මගෙත් එක්ක එකට මේ ශාස්ත්‍රයට විශේෂ නාට්‍ය ශාස්ත්‍රය ආපු කෙනෙක් ඒ මේ ගැතිකම වෙනුවෙන් ජනාධිපති වරයාට නායකත්වයට දෙන ගැතිකම වෙනුවෙන් මෙච්චර විරුද්ධ මේ 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 පාර්ශවයකට මෙච්චර මඩ ගහන්න පෙළඹෙන්නේ ඇයි බොරුව කියමින් තමන් ඇත්ත කියන්නම් වෙච්චිතේ ලෝකේ තියෙනවා යුනෙස්කෝට අනුබද්ධ ජාත්‍යන්තර නාට්‍ය ආයතනය කියලා එකක් ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටර්නැෂනල් තියටර් ඉන්ස්ටිටියුට් ITI මේ ITI එකේ මේ මතර මේ ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ සාඛා තියෙනවා ලෝකේ පුරාම රටවල් වල සාඛා කියන්නේ නියෝජිත ආයතනය නැෂනල් ඉන්ස්ටිටියුට්ස් කියලා කියනවා එතකොට නැෂනල් මේ ලපේ රටේ තියෙන නැෂනල් ඉන්ස්ටිටියුට් එක තමයි ITI එකට සම්බන්ධ නැෂනල් යුනිට් ටවර් රෝල් රඟහල පදනම එතකොට මේ නැෂනල් ඉන්ස්ටිටියුට් හැම එකක්ම නියෝජනය කරන්න ඕනේ ඒ රටේ ඉන්න නාට්‍යකරුවෝ. එහෙම තමයි ITI එකේ මේ 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 රෙගුලාසි වල තියෙන්නේ. චාටර් එකේ තියෙන්නේ. එතකොට මේ ටවර් රෝල් රඟහල පදනම කියන්නේ මේ ආණ්ඩුවේ ආයතනයක්. සංස්කෘතික අමාත්‍යාංශය මගින් පාලනය වෙන්නේ. මේක පිහිටෙව්වේ මේ ආර් ප්‍රේමදාස මහත්මයා 1982 පනතකින් පාර්ලිමේන්තු පනතකින් මේ පනත හැටියට
මේ ආයතනයේ සභාපතිවරයා තමයි අගමැතිතුමා. එතකොට මේ මේකේ ලේකම් ඇවිල්ලා මේ පලා ඒ කාලේ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා දැන් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්. එතකොට සංස්කෘතික ඇමතිතුමා සමාජ සේවයතුමා ආදි වශයෙන් ඇමතිවරු කීප ගොල්ලක්ම මේකේ නියමයේ මේ මේ පාලන මණ්ඩලයේ ඉන්නවා. අගමැතිතුමාට පුළුවන් කවුරු හරි කලාකාරයෝ දෙන්නෙක් පත් කරන්න විතරයි. එතකොට මේක තමයි අපේ රටේ නාට්‍ය කලාව වෙනුවෙන් ජාත්‍යන්තර නාට්‍ය ආයතනය නියෝජනය කරන්නේ යුනෙස්කෝවේ. ඒතර මම කිව්ව ඉස්සෙල්ලා කිව්වා මේ සාමාන්‍යයෙන් මේ දේශීය මධ්‍යස්ථානය මේ කියන්නේ කිසියම් රටක ITI මධ්‍යස්ථානය නියෝජිත අනියෝජිත ආයතනය ස්වාධීන වෙන්න ඕනේ. එවගේ කලාකරුවන්ගේ නාට්‍ය කලාකරුවන්ගේ ස්වාධීන මේ ආයතනයේ පාලනයක් සහිතව තියෙන්න ඕනේ. මේ ටවරෝල් එකේ එහෙම නැහැ. හරිද? එතකොට මේක මේ ඇවිල්ලා රෙගුලාට් ITI එකේ රෙගුලාසි විරෝධී. ඒ විතරක් නෙමෙයි. මම තව කතන්දරයක් ඔතන තියෙනවා. මේ අවුරුද්දේ ඒ කියන්නේ 2004 පෙබරවාරි මාසේ මම ෆිලිප්පයින් මේ රටේ බොහොල් කියන දිස්ත්‍රික්කේ පැවතුණු ITI එකේ එහෙම නැත්නම් මේ ආසියා පැසිෆික් කලාපේ පවත්වන මේ ඩ්‍රීම් සෙන්ටර් කියලා කියන එකට මැනිලාවල තියෙන මේ ITI සෙන්ටර් එකට ඒකින් පවත්වපු සම්මන්ත්‍රණයකට සහභාගී වුණා. ඒක සහභාගී වෙන්න යන්න මම මැනිලා මේ ගුවන්තොටුපලේ ඉඳද්දී ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගුවන්තොටේදීම හම්බ වුණා. ඔහුගේ නම ටෝබියස් බියන්කෝන්. එතකොට එයා ඔහු කොහොම හරි මම ලංකාවෙන් කියලා කිව්වම ඔහු කෙලින්ම කිව්වේ ලංකාවේ තියෙන ITI සෙන්ටර් එක මේ ස්ලීපින් සෙන්ටර් එකක්. ඒ කියන්නේ නිදාගන්න තැනක්. ඒ කියන්නේ කිසි අක්‍රීය මේ මධ්‍යස්ථානයක්. ඒකේ හින්දා ඒකේ සමාජිකත්වය අහෝසි කරන්න අපි වැඩ කටයුතු කරනවා කියලා. කිසිම දෙයක් කවුරු ගානින් කරලා නැහැ. එතකොට මම ඒ වෙලාවෙම ඩග්ලස් තිරවද්දන මහත්තයට කෝල් එකක් ගත්තා. මොකද ටවර් හෝල් එකේ අධ්‍යක්ෂ ජනරාල් ඔහු කෝල් එකක් අරගෙන ටෙලිෆෝන් කෝල් එකක් එයාපෝට් එකේ ඉඳලම මම අරගෙන මම කිව්වා ඩග්ලස් මේක නැති වෙන්න යන්නේ අපේ රටට. ඒකේ හින්දා මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න මේක ස්වාධීන කරන්න. මොකද බියන්කෝන් මහත්තයා අධ්‍යක්ෂ ජනරාල්වරයා බියන්කෝන් ITI මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මට කිව්ව දේ අත්තම මේක ස්වාධීන ආයතනයක් නොවන බවටත් ආරංචි වෙලා තියෙනවා. එතන මං ඩග්ලස් ශිරවර්ධන මහත්මයාට කිව්වා මේක ස්වාධීන කරන්න අඩු ගානේ වෙනම මේ ඒකකයක් පිහිටවන්න නාට්‍යකරුවන්ගෙන් සමන්විත ස්වාධීන ඒකකයක්. එතකොට ඒ අනුසාරයෙන් මේක පාලනය කරන වැඩපිළිවෙලකට එන්න. එහෙම නැත්නම් මේක අපේ රට නැති වෙයි. කොයි විදිහක වුණත් අපේ රටට යුනෙස්කෝ ආයතනයේ ITI සෙන්ටර් එකක් නැති වෙනව සෙන්ටර් එක නැති වෙනවා කියන්නේ ඒක පාඩුවක්. මේ නිසා මම ඔහුට ඒක කිව්වා. ඔහු ඒක කරන්න යම් කරමු කියලා. ඊට පස්සේ මම මොකද්ද කරේ? එනකොට අවුරුදු ගණනාවකින් ඊමේල් යවලා තිබුණේ නැහැ ITI එකට. කිසිම මේ තොරතුරක් දීලා තිබුණේ නැහැ. මම ඒක කරන්න කියලා උපදෙස් දුන්නා හිතවත්කමින්. ඒකම මේ අවුරුදු මාර්තු 27 වෙනිදා අපේ නාට්‍ය හුණුවට නාට්‍ය සම්මාන ගත්තට පස්සේ නිලුම් පොකුණේ ඒක පෙන්නලා එතන මාර්තු 27 වෙනිදා ජාත්‍යන්තර නාට්‍ය දිනයේ නිමිත්තෙන් රඟ දක්වලා එතනදී ඒ උත්සවයේ ඡායාරූප පවා මම කෙලින්ම ඇරියේ නෑ ITI එකට. මම ටවර් හෝල් ෆවුන්ඩේෂන් වල ඇරියා මේක යවන්න. එතකොට කිසියම් තොරතුරක් ලෝක නාට්‍ය දිනේ වෙනුවෙන් කරලා තියෙනවා කියලා යනවා. ඒක ඇරියා. හරිද? එතකොට ඊට පස්සේ මොකද උනේ? පහුගිය අගෝස්තු මාසේ මේ ඊට පස්සේ මම මේ ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ ආශ්‍රය සමාජිකත්වය ගත්තා. මේ ආශ්‍රය සමාජිකත්වය කියන්නේ කෝඔපරේටිව් මෙම්බර්ෂිප් එක. එතකොට තවත් ආශ්‍රය සමාජිකයෙක් අපේ රටේ හිටියයි ඉන්නවා. ඒ තමයි මේ රත්නා පුෂ්පකුමාරි. රත්නා පුෂ්පකුමාරි මහත්මිය දීර්ඝ කාලයක් ITI එක සම්බන්ධ වැඩ කරලා තියෙනවා. ඔහු ඇය කවදාක්වත් මේ මෙම්බර්ෂිප් එක ගත්තේ
දග්ලත් තිරවර්ධන මහත්මයාගේ නිර්දේශයක් උඩ නෙමෙයි මටත් එහෙම ගන්න පුළුවන්කමක් තිබා නිර්දේශයක් නැතුව මොකද බියන්කෝන් මහත්තයා එච්චර හිතවත් වෙලා තිබුණේ ඔහු නිතරම මට තාමත් මේ ඊමේල් එවනවා එතකොට නමුත් මම නිර්දේශය අරගත්තා හේතුව එහෙම කරන එක හරි නැති හින්දා කෙලින්ම යවන එක හරි නැති හින්දා නීත්‍යානුකූලව එහෙම නැත්නම් කිසියම් මේ මේ ක්‍රමවේදයක් අනුව ඒක වෙන්න ඕනේ හින්දා එතකොට ඩග්ලස් සිටවද්ද මහත්තයා ඒක ගහලා දුන්නා ඒක හරි ඒක යන මම ස්තුතිවන්ත වෙනවා ඊට පස්සේ මොකද වුනේ මේක ස්ලීපින් සෙන්ටර් එකක් හින්දා මේ පහුගිය අවුරුදු 17 වෙනිදා තමයි 20 පහුගිය මාසේ මේ නොවැම්බර් මාසේ 2014 නොවැම්බර් මාසේ 17 වෙනිදා ඉඳන් 22 වෙනිදා දක්වා පැවැත්තුණු මේ මේ සම්මේලනයේ ඒ කියන්නේ ඒක පැවැත්තුනේ රුමේනියා මේ ආමේනියාවේ යෙරවන් නගරේ මේ සම්මේලනයට මට ආරාධනා පත්‍රයක් ලැබුණා රත්නා පුෂ්ප කුමාරිට ආරාධනා පත්‍රයක් ලැබුණා නමුත් ඩග්ලස් සිරිවර්ධන මහත්මයාට ආරාධනා පත්‍රයක් ලැබුණේ නැහැ හේතුව මේක නිද්‍රාගත මේ මධ්‍යස්ථානයක් හැටියට සලකලා නමුත් මම මේක ඩග්ලස් සිරිවර්ධන මහත්මයාට කිව්වා අපිට නම් ආරාධනා පත්‍රය ලැබුණා ඔබට ආවේ නැද්ද නැහැ කිව්වා ඔහු බොහොම කම්පා වුණා ඊට පස්සේ මම මොකද කරේ මම මේ ලිපිය මේ ඊමේල් මේ පණිවිඩය බියන්කෝන් මහත්තයාට ඇරියා බියන්කෝන් මහත්තයාට ඇරලා මම කිව්වා මෙන්න මෙහෙම I met the director general of the Tower Hall Theatre Foundation the National Center of ITI yesterday he mentioned that they never received the message of the ITI conference in Yerevan Armenia by the way they have sent the online application after I sent them the link few days after the deadline Mr. Douglas Sirivardhana, the DG, is very much keen to participate at this event. I am sending this message to check whether there is a possibility to get him an opportunity with an invitation for the conference. Meka mama Tobias Biancon Mahatmayata, Adhyaksha General Tumata, Ariya. Ariyata passe ehema yavima gana stuti karala. මේ පණිවිඩයත් මට ටවර් හෝල් ෆවුන්ඩේෂන් එකෙන් ලැබෙනවා. එතකොට මේ නිසා ඔහුට ඒ අවස්ථාව ලැබුණා ආමේනියාවට යන්න. මමත් එහි ගියා. ඉතින් ගියාට පස්සේ මොකද්ද වුනේ? ඔහු මේ ආසියාවේ තියෙන මේ ආසියාවේ මේ 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 රටවල් නියෝජනය වෙන කොමිටියක් හදන්න කියලා කොන්ෆරන්ස් එකේදී මේ සම්මේලනයේ තීන්දුනාම ඔහු ඒකට මේ ඇතුල් වෙන්න හැදුවා. නමුත් ඊට කලින් ඊට වඩා මේ අධ්‍යක්ෂින් තිබෙන නියුතුරු එතන හිටියා. නමුත් මම සඳින්ම විරුද්ධ වුණා මොහු එතෙන්ට යනවට හේතුව මේ පුද්ගලයා ඩග්ලස් සිරිවර්ධන කියන පුද්ගලයා ලංකාවේ නාට්‍යකරුවන් නියෝජනය කරමින් නෙමෙයි ඒකට සම්බන්ධ වුණේ. මේ ආයතනයේ තවරොල් ආයතනයේ නාට්‍යකරුවන් නියෝජනය කරන්නේ නැහැ. මේ ඊයේ නැත්තම් අද තවරොල් එකෙන් ඉන්දියාවේ නාට්‍ය උත්සවයකට නාට්‍යයක් යවනවා. මොකද්ද මේ නාට්‍ය? මේ 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 සක්කාය දිට්ටි. සක්කාය දිට්ටි කියන්නේ පට්ට ගහපු නාට්‍යයක්, කවුරුත් ගණන් ගන්න නැති නාට්‍යයක්. කිසිම නාට්‍ය කලාවේ කිසිම මේ 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 ප්‍රමිතියක් නැති නාට්‍ය මේ නාට්‍ය යවනවා මේ ටවර් රෝල් එකේ පාසලෙන් ඉන්දියාවට මේව තමයි ඒක කරන්නේ ඒ වගේ තවත් නාට්‍ය උළෙල වලට යනවා නමුත් මම තේරුම් ගත්ත දෙයක් තමයි හොයාගත්ත දෙයක් තමයි මේ රටේ ඉන්න තරුණ නාට්‍යකරුවන් බොහෝ දෙනෙකුට හැම අවුරුද්දකම ලෝකේ පවත්වන විශේෂී නාට්‍ය උත්සවවලට සහභාගී වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා ඒ ITI එකේ. නමුත් කවදාක්වත් ටවර් හෝල් රඟහල පදනම මේක එලිදරව් කළේ නැහැ. එතනදී මම කොන්ෆරන්ස් එකේදී නැගිටලා කිව්වා මේ රටේ ටවර් හෝල් රඟහල පදනම මේ නියෝජනය කර මේ නියෝජනය කරන්නේ ආණ්ඩුව මේ නාට්‍යකරුවන් නෙමෙයි.
එතකොට නාට්‍යකරුවන්ගේ ස්වාධීන ආයතනයක් නෙමෙයි. මේක හින්දා මේ සම්බන්ධව හොයා බලන්න කියලා. වෙනම මේ මේ යෝජනාවක් සම්මත වුණා මේ රටවල් වල මධ්‍යස්ථාන මේ තියෙන මේ ජාතික මධ්‍යස්ථාන කොච්චර දුරට මේ ස්වාධීනද කොච්චර දුර නාට්‍යකරුවන් නියෝජනය කරනවාද කියලා හොයා බලන්න. ඒ සඳහා තියෙන චාටර් එක නැවත සලකා බලලා වෙනස් කරන්න යෝජනාවක් සම්මත වුණා. මේකට විරුද්ධව ඩග්ල තිරවදන මහත්මයා රතු කාඩ් එක ඉස්සුවා. ඒකට විරුද්ධව හා මේක මම අපි මම මේ මේ රත්න පුෂ්පයන් දෙන්නම දැක්කා මේ රතු කාඩ් එක උසනන්න අපේ රටේ නාට්‍යකරුවන්ට විරුද්ධව. ඔහු තමයි කියන්නේ ඊට පස්සේ මෙහි ඇවිල්ලා මේ අපි යුද්ධ කාලේ මෙහෙම කරාය ජනකල්ලිය කරාය යුද්ධ කාලේ සල්ලි වාගෙන කරායි යුද්ධ නැවතුණාට පස්සේ සල්ලි නැවතුණා ඊට පස්සේ දැන් කරන්නේ නැහැ කියලා මේ වගේ පච මඩ ප්‍රචාර ගෙනියම් පිළිබඳ ඔහු ලැජ්ජා විය යුතුයි. එතකොට මේ මම ඩග්ල තිරවද්දන මහත්මයාට තව අභියෝගයක් කරනවා. එතනදී මම කිව්වනම් ඒවා වීඩියෝ කරලා තියෙනවා කියලානේ කිව්වේ. කරුණාකරලා ඒ වීඩියෝ එක පෙන්වන්න. මම ඔය කිව්ව දේවල් කියලා තියෙනවද කියලා බලන්න මේ රටට පේන්න පෙන්වන්න. හැබැයි ඊයේ රාත්‍රියේ 22 වෙනිදා රාත්‍රියේ ඔබ කිව්ව බොරු. මම නෝවේ වලින් සල්ලි ගත්තයි කියලා කිව්වා. නොරාඩ් වලින්. හා සල්ලි ගත්තාම නොරාඩ් වලින් සල්ලි ගත්තේ නෑ. ඒක නොරාඩ් කියන වචනේ සඳහන් කරන්නේ අපහාස කරන්න මිනිස්සුන්ටද. මේ පිළිබඳව මේ කිව්ව බොරු පිළිබඳව මම නීතිමය පීවර ගන්න මම තීරණය කරලා තියෙනවා. ඒකෙන් හින්දා මට මේ තවත් සාක්කියක් ඕන කරනවා. කරුණා කරලා ඔබ වීඩියෝ කරලා තියෙනවා නම් මේදී කිව්ව කතාව ඉරවන් වලදී ආමේනියා වලදී කරුණා කරලා ඒක පෙන්වන්න. ඒක දාන්න YouTube එකට. මම එතකොට කතා කරන්න. හැබැයි එඩිට් කරන්න නැතුව ආණ්ඩුව මෛත්‍රීපාල ත්‍රිදේන මහත්මයා කතා එඩිට් කරලා දානවනේ බොරු හද හද. ඒ වගේ මේක දාන්න එපා. එහෙම නැතුව දාන්න. ඒකම තව එකක් කියන්න තියෙනවා. මේ අපේ රටේ උත්ති සමිති නායකයෙක් හිටියා පෑලිස් සේරසිංහ කියලා. ඔහු අපේ රටේ උත්ති සමිති ව්‍යාපාරයේ කම්කරුවන්ගේ ඉල්ලීම් දිනාගන්න සටන් කරපු පෙරමුණේ සටන් කරපු මේ වීර කම්කරු නායකයෙක්. ඒ වගේම මැරෙනතුරු ඔහු ඔහුගේ ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. ඊටාම අසරණ විදියට ඔහු මිය ගියා ප්‍රතිපත්ති පාවා නොදී. ඔව් එන් එම් පෙරේරා මහත්මයා මේ මේ පොදු පෙරමුණට එකතු වෙනකොට මේ සමග පෙරමුණට එකතු වෙනකොට විරුද්ධ වුණු කෙනෙක්. ඒ ගැන විවේචනය කරපු කෙනෙක්. ඒ හින්දා ඔහු ඒකට එකතු වෙන්නේ නැතුව ස්වාධීනව මේ ඊටාම මේ 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 තමුන්ගත්තු ප්‍රතිපත්තියේ ඒ විදිහටම පිළිහිටලා මරණතුරුම හිටියා. ඔහු මේ මේ බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලේ ආණ්ඩුකාරය හම්බ වෙන්න යනවා කම්කරු අයිතීන් පිළිබඳව කතා කරන්න. යනකොට පඩිපෙළේදී මෙතන හිටපු හොරිකඩෙක් අපි හොරිකඩය කියලා දිනවා ඉල්ලීම් දිනා ගන්න යනකොට මේවා මේ පසුගාන එම නැත්තම් මේ මේ එකම අරමුණක ඉන්නේ නැතුව විවිධ කැත වැඩ කරන අයට එහෙම මිනිස්සෙක් ඒ කණ්ඩායමේ ඉඳලා ඔහුගේ පිහියට බෙල්ල තියලා තමයි ඌට තර්ජනය කරලා මේ ඔහුව මෙල්ල කරලා තිබුණේ. ඉතින් එවැනි පුද්ගලෙක්. එතකොට එවැනි පුද්ගලයන්ගේ පුතා කවුද? අශෝක සේරසිංහ. මගේ හිතවතෙක් තමයි මට උදව් කරලා තියෙනවා. නමුත් උදව්ව හිතවත්කමට. නමුත් මේ මට ගාපු මඩවලට මම මේවා කියන්න ඕන. හරිද? ඔහුත් කතා කරලා තියෙනවා. ගුවන් ඉදිරි වැඩසටහනක. මම ඉන්ජෝකාරයෙක්ය මේ මේ පිටරට සල්විලින් මේවා කරන අය. එතකොට මම මේවට උත්තර දීලා තියෙනවා. මම නැවතත් කියන්නේ අපිට ඇඟිල්ල දික් කරන්න කලින් අපි සල්ලි හොයාගෙන ආණ්ඩුව අපිට උදව් නොකරන තැනදී නොකරන නිසා අපි හල්ලි හොයාගෙන අපි රටට වැඩ කරලා තියෙනවා. ඕගොල්ලෝ වගේ නෙමෙයි. ඕගොල්ලෝ වගේ මේ ගිහිල්ලා පාලන තන්ත්‍රයට වැඳ වැටිලා මේ මේ තියෙන වරදාන අරගෙන එහෙම නැත්තම් තනතුරු අරගෙන කුලියට කහින්නේ නැහැ අපි. අපේ ජීවිතවල එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඕගලන්ට කියන්න තියෙන්නේ ඕක විතරයි. ඒක පට්ට ගහපු මේ කතන්දරයක්. ඒක හැම වෙලාවෙම ඒක මම නැවතත් කියනවා. හැම වෙලාවෙම තීරණාත්මක අවස්ථාවල ඕක දාලා තමයි තමුන්ගේ පාලකයා තමුන්ගේ ගැලවුම්කාරයා බේරාගන්නේ.
ඒකින්ද ඒවට දැන් මිනිස්සු අහු වෙන්නේ නැහැ. ਉਹ දැන් යල් පැනපු මේ කතන්දරයක්. ඒකින්ද මම කියනවා දැන්වත් මේ අපි පෙන්වලා දුන්නු විදිහට කලාවේ සංස්කෘතිය දියුණුවට තිරසාර වැඩපිළිවෙලක් පිළිබඳව හිතන්න. තමුන්ගේ පිටකොඳු උඩින් මේ මේ වංචාකාරීන්ට ද්‍රෝහීන්ට දේශද්‍රෝහීන් කියන්නේ ඔවුන් මොකද තමුන් මේ 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 ව්‍යාපෘති වලින් සංවර්ධනයේ මුවාවෙන් මහා පරිපාලන සල්ලි හම්බ කරනකොට මිලියන් ගණන් ඒ තමයි දේශද්‍රෝහීන් කියන්නේ ඔවුන්ට ඔබගේ කරපිටින් පාරාදීසයට යන්න ඉඩ තියන්න එපා කරුණා කරලා රටේ නාමයෙන් දේශේ නාමයෙන් මා ඉල්ලා හිටිනවා